ඇහුණොත් දුලයි අපච්චි. පහුවද සිද්ධියෙන් පස්සේ අක්කා නංගිව කතා කරන්නේ නැහැලු. ඒ නොහොඳ නෝකඩු නම් ඉතින් මේ තියෙනවා මේ නෑ. අපි වට හිත කලබල කරගන්න නරකයි දුලා ගන්න. පුංචි කාලේ ඔය මොනව හරි දෙයකට දෙන්නත් එක්ක එල්ලිලා දෙපැත්තකට වෙනවා වගේ නෙමෙයි දූලයි අපච්චි දැන්. අම්මා මං මේ පොත් ටික මාරු කරගන්න පුස්තකාලෙට ගිහින් එන්න. මේ උදේ පාන්දර? ඇරත් මේ තනියම? රත්නත්තරේ පිටයි. හයියෙන් කෑ ගැහුවත් ඇහෙන මානේ තියෙන පුස්තකාලෙට යන්න තනිවට කවුරුත් මොකටද අප්පච්චි? ඇරත් මේ නැනෝ අම්මා එක සීරුවට කුස්සිය වැඩ. ඇයි එතකොට අක්කා? එයාගේ වචන වලින්ම කියනවා නම් මම මේ එක වහලක් යට ඉඳගෙන එයාට ඉරිසියා කරන ගෑණි නෑ අම්මා. ඉතින් මගේ තනියට කොහොමද එයාව එක්ක යන්නේ? ඇරත් දැන් එයාට ආවට ගියාට පයින් යන්න බෑ. වටේ පිටේ මිනිස්සු එයා දිහා බලන්නේ හරියට තොරණක් වීදි සංචාරය කරනවා වගේ. මං යනවා අම්මා. දැම්ම ගියොත් ගිය පයින් මෙන්න පුළුවන්. යනවා. ආංකවසිය පොලිසියෙන් එන්නේ. අක්ක මට විරුද්ධව පැමිණිල්ලක්වත් කළාද දන්නේ. මේ වෙලාවට මෙහෙට එන්න ඔය දරුව නොසෑහෙන පාන්දරින් පිටත් වෙන්න ඇති නේද? එහෙන් පිටත් වෙද්දි පහටවත් නෑ ආන්ටි. අද දුලයි අපච්චිට පොඩ්ඩක් සනීපමදි. මේ දරුව තාමත් මිදුලෙනේ. අපි යමු ගෙට. සයියේ. ඔඩක් කිට්ටුවට එනකෝ පණිවිඩයක් කියන්න. අපේ අප්පෝ ඊයේ පෙර දවසක මල්ලිලාට කිට්ටු වෙලා කරගත්ත හරි හොඳටම ඇති. අම්මෝ ඒකින්දා කියන්න තියෙන දෙයක් ඔන්නෝම දුරු තියාන ගියා. ඔයා අපේ ජිනේ අයියට සත්ව කරුණාවෙන් කියපු කේලම පුංචි මහත්තර මාට්ටු. කියන්න තියෙන දෙයක් තේරුම් බේරුම් ඇතුව කියහම් මල්ලියා. ඕ රම්බෙට පොරි පොකුරු පොකුරු හැලෙන්න දවසට 100,000 ගානක් කේලම් කියන එකේ මේ ඔය කොයිකද කියලා මට හරියට මතකයක් නෑ. ඔය අර චූටි මණිකේ පුංචි මහත්තයා පංගරාත්තු කළේ කෙප්පේ අන්න ඒක යාට මාට්ටු. ආ බෑට හොඳයිනේ. ආ අන්න ඒකට රිටර්න් එක දෙන්න පුංචි මහත්තයා මගේනවා. ජිනදාස අයියා කිව්වා පුංචි මහත්තයාගේ කේන්තිය නිවෙනකන් සරණ ලිස්සයට කඩේ වහලා කැලේ පනින්න කියලා. කැලේ පනින්න? කඩේ වහලා කැලේ පනින්න තිබුණා
මගේගේ දුවන්නේ ජිනදා දෙක සැම්පලේ ලේ වුණාන. බල බොහොමයක් දෙනා නොදන්නවාට මගේගේ දුවන්නේ උතුවන් කන්දේ සූර සරදියල්ගේ ගෙදරට අල්ලපු ගෙදර මිනිහගේ ලේ. එන්නකියා 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 පුංචි මාත්‍යාට සරණේලිස් මාමත් එක්ක දෙකින් එකක් බේරගන්න. එන්නකියා. එහෙනම් කඩේ අරන් ඉඳලා බලපංකො මොකද වෙන්නේ කියලා. කිව්වත්තගේ පුංචි මාරයා ඇවිල්ල මට නෙලන්න ඉස්සර වෙලා ආත්මාරක්ෂාව වෙනුවෙන් කොඩේ බහල කළේ පණින එක නුවනට හුරුයි. විතරයි කවුද බලන් පොඩ්ඩු ආය දෙකක් නැ බන්දු වෙනදටත් බන්දුවා ගෙටකොට වෙන්නේ බෙල් එක ගහලාද මනුස්ස පාටට මුණ දඟින් දොර ඇරා පිට මනුස්සෙද්ද දන්නේ මට ජිනදස මාමත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ. මල් පොකුරු පොකුරු ඈන මග ඈදෙසටම නැමියන්. මල් අසිරි සිරිය ඇගේ මූණෙන් මල් පොකුරට ලැබියන් කියලා එමු චූටි මැණිකේ ගෙට